සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වික්‍රම් සිනමා YouTube channel එකට. ඉතින් අදත් මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා ලස්සනම ලස්සන ටැමිල් මූවී එකක්. මේ මූවී එකේ නම තමයි 24. එහෙනම් මේ අලුනේ වැඩි කතා මුකුත් නැතුව අපි යමු ෆිල්ම් එකට. කැලයක් ඇතුලේ තියෙන බංගලාවකට විදුලි රැහන් දෙකක් අදින්න උත්සාහ කරන පුද්ගලයෙකුගෙන් තමයි ෆිල්ම් එක මුලින්ම ආරම්භ වෙන්නේ. මෙන්න මේ වෙලාවේදී එතනට එක පාරටම එන උකුස්සෙක් මේ පුද්ගලයාගේ ඇඟේ වැදිලා අර විදුලි රැහන් දෙක බිමට වැටෙනවා. ආදි කියන්නේ ඔරලෝසු කම්පැනි එකක අයිතිකාරයෙක් වගේම විද්‍යාඥයෙක්. එයා පටන් අරන් තියෙනවා අලුත් ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ තමයි කාලතරණය කරන්න පුළුවන් ඔරලෝසුවක් නිර්මාණය කරන එක. එයා මේ ප්‍රොජෙක්ට් එකට දාලා තියෙන නම තමයි ප්‍රොජෙක්ට් 24 කියන එක. ආදිගේ උපන්දිනේ දවසක එයාගේ බිරිඳ ප්‍රියා කියනවා ආදි ඔයා මේ අලුතෙන් කරන කාලතරණ ඔරලෝසුව හදන එක නවත්තලා දාන්න. මගේ හිතට මොකක්දෝ ලොකු බයක් දැනෙනවා කියලා. ප්‍රියා මගේ මේ වැඩේ තවම 100%ක් ඉවර නැහැ. ඒත් මේක හරි ගියොත් ඔයා කොයිතරම් බය හිතෙන විදිය දෙයක් වුණත් මට ඒක හරි ගස්සන්න පුළුවන් කියලා ආදි ප්‍රියාට කියනවා. මේ දෙන්න මෙහෙම කතා කර කර ඉන්න වෙලාවේ ලැබ් එක ඇතුළට ඇවිත් ඉන්න අර විදුලි රැහන් වට්ටපු උගුස්සගේ පිහාටුවක් රසායනික දියර තියෙන භාජනයකට වැටෙනවා. ඒත් ආදි ප්‍රියයි මේ සිද්ධිය දකින්නේ නැහැ. පස්සේ ප්‍රියා විනාඩි 5කට දරුවව ආදිට දීලා ලැබ් එකෙන් පිට වෙලා යනවා. ආදි දරුවව ලැබ් එකේ ආරක්ෂිත ස්ථානයක හදලා තියෙන අදි තාක්ෂණික තොටිල්ලකට දාලා ප්‍රියාගේ හඩින් කියන සින්දුවක රෙකෝඩින් එකක් දාලා එයාගේ පරීක්ෂණ වැඩ නැවත ආරම්භ කරනවා. ඒ වෙලාවේදී රාජු මිනිස්සු කිහිප දෙනෙක් එක්ක ආදිලගේ ගේට්ටුවෙන් ඇතුල් වෙනවා. මේ රාජු කියලා කියන්නේ ආදිගේ අයියා. බංගලාව බලාගෙන ඉන්න පුද්ගලයා රාජුර ගොඩක් පක්ෂපාතීව වැඩ කරන කෙනෙක්. ඒත් රාජු මේ මිනිස්සයාට වෙඩි තියලා මරලා දාලා තමයි ගේට්ටුවෙන් ඇතුළට එන්නේ. ඒකට හේතුව තමයි රාජු මේ එන්නේ ආදිගේ වටිනා කියන දෙයක් අරගෙන යන්න. ඉතින් ඒ වැඩේට උදව් කරන එයාටත් සල්ලි ඕන කියලා කියපු නිසා තමයි රාජු එයාව මරලා දාන්නේ. මේ අතරේ විදුලි ධාරාවන් ගොඩක් අර උරලෝසුර වැටිලා ආදි කරපු පරීක්ෂණය සාර්ථක වෙනවා. ඉක්මනටම ඒ ගැන ප්‍රියාට කියන්න ප්‍රියා හොයන වෙලාවේ එයා ජනේලේ ඇරලා බලනවා ප්‍රියා පල්ලෙහා ඉන්නවද කියලා. ඒත් ඒ වෙලාවේ එයා දකිනවා රාජුගේ බයික් වගයක් ගේ ඉස්සර නතර කරලා තියෙනවා. ඒ වගේම එයාලගේ මුරකාරයත් මරලා දාලා ඉන්නවා එයා දකිනවා. ආදි ඉක්මනටම පල්ලේ තට්ටුවට එනකොට ප්‍රියාව පුටුවක ගැට ගහලා ඒ වෙලාවේ රාජු ආදිගේ තුලුවට ගහලා එයාවත් පුටුවක ගැට ගහලා දාලා ලැබ් එකට යනවා කාලතරණ ඔරලෝසුව හොයන්න. රාජු මෙහෙට එන්න ප්‍රධාන හේතුව තමයි මේ කාලතරණ ඔරලෝසුව එයාගේ අතර ගන්න එක. ඔරලෝසුව දාන්න හදපු පෙට්ටිය යතුර රාජු ගන්නවා. ඔරලෝසුව හොයද්දී එයාට ආදිගේ දරුවාණන් සද්ද ඇහෙනවා. එයා එක් ගෝලෙන්ට කියනවා ඒ දරුවව කොහෙන් හරි හොයලා ඕන කියලා. ප්‍රියා ආදිට කියනවා ඔරලෝසුව තියෙන තැන නම් කියන්න එපා. ඔරලෝසුව පුතා ළඟ තියෙනවා කියලා දැනගත්තොත් එයාලා අපේ පුතාව මරලා දායි කියලා. හැමතැනම ඔරලෝසුව හෙව්වත් රාජුට ඒක හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ රාජු ආදිගෙන් අහනවා ඔරලෝසුව කොහෙද තියෙන්නේ කියලා. එහෙම අහලා ප්‍රියාගේ බෙල්ල හිර කරලා ප්‍රියාව මරලා දානවා. මේ වෙනකොටත් රාජු දන්නවා ආදි ඔරලෝසුවේ පරීක්ෂණය සාර්ථකව ඉවර කරලා තියෙන්නේ කියලා. එයා ගේ ඇතුළට එනකොට ආදි ප්‍රියා මං ඒක කළා අපේ වැඩේ සාර්ථකයි කියලා කියපු කතාව අහගෙන ඉඳලා තියෙන්නේ. ප්‍රියා මැරුවට පස්සේ රාජු එතන තිබ්බ ගෑස් ටැංකියකට වෙඩි තියෙනකොට එතන පිපිරීමක් සිද්ධ වෙනවා. ආදි ඉක්මනටම එයාගේ දරුවවයි ඔරලෝසුවයි අරගෙන බංගලාව ඇතුලේ තියෙන රහස් උමං මාර්ගය පාවිච්චි කරලා එතනින් පැන ගන්නවා. මේ වෙලාවේ රාජුයි එයාගේ කල්ලිය අනිත් සෙට් එකයි ආදිගේ පස්සෙන් පන්නනවා. ටික වෙලාවකින් ආදි එයාගේ දරුවව පිටේ බැඳගෙන පාලමක් උඩ ඉඳන් කෝච්චියක් උඩට පනිනවා. කොහොමාරි රාජුත් මේ කෝච්චිය පස්සෙන් පන්නගෙන ගිහිල්ලා ඒ කෝච්චියට නගිනවා. ආදින්න තැනට ගිහින් එයාගෙන් අවසාන වතාවට අහන්නේ ඔරලෝසුව තියෙන තැන කියපන් කියලා ආදිට කියනවා. ඒ වෙලාවේ දරුවා දාන්න හදලා තිබ්බ අර අදි තාක්ෂණික තොටිල්ලෙන් දරුවාණන සද්දයක් ඇහෙනවා. ඉතින් මේ වෙලාවේදී රාජු මේ ඔරලෝසුව අනිවාර්යයෙන් මේ තොටිල්ලේ තමයි තියෙන්නේ කියලා හිතලා ආදි උඹට කියන්න බැරි වුණ දේ උඹේ පුතා කිව්වා කියලා ආදිට වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ රාජු තොටිල්ල ඇරලා බලනකොට ඒකේ ඔරලෝසුවවත් දරුවවත් නැහැ. ටික වෙලාවක් යනකොට තොටිල්ල 10 ඉඳන් 1ට යනකම් ඉලක්කම් ඔටෝ කියන්න පටන් ගන්නවා. රාජු අනිවාර්යෙන් මේක බෝම්බයක් තමයි කියලා හිතලා ඒ කෝච්චියෙන් පනිනවා. එයා පනින්නේ පාලමක් පල්ලට. තොටිල්ලේ දාලා තිබ්බ ඉලක්කම් ගණන් කරන එක පොඩි දරුවට අහන්න දාපු එකක්. ඒක ආදි රාජුව බය කරන්න කරපු කපටි වැඩක්. ආදි මේ සිද්ධිය වෙන්න කලින් එයාගේ දරුවයි ඔරලෝසුව දාලා තිබ්බ පෙට්ටියයි කෝච්චිය ආව සත්‍ය කාමා කියලා තරුණ ගෑනු ළමයකට බාර දීලා. ඊළඟට අවුරුදු 26ක් ගියාට පස්සේ කතාව නැවත ඔරලෝසු විකුණන ගෙදරකින් තමයි ආරම්භ වෙන්නේ. එදා කෝච්චියේදී ආදිගේ දරුවා බාර දුන්න සත්‍ය කාමා දැන් මේ ගෙදර තමයි ආදිගේ දරුවත් එක්ක ජීවත් වෙන්නේ. එයාගේ දරුවට නම තියලා තියෙන්නේ මණී කියලා. දවසක් මේ ගෙදරට පරණ බඩු මිලදී ගන්න මිනිස්සෙක් එනවා. එයා දකිනවා අර ආදි ඔරලෝසුව දාන්න හදපු පෙට්ටිය. එයා අහනවා මේ පෙට්ටිය මොකක්ද? මේකේ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. ඕකෙන් තමයි අපි ඉඟුරු කොටන්නේ, යන ගහන්නේ,
පුටුවකට අඩේකට තියාගන්නේ යෝක. ඊට අමතරව තව මදුරු තලන්නත් ඕක තමයි අපි පාවිච්චි කරන්නේ. ඇතුලේ නම් මොනවද තියනවද කියලා මම දන්නේ නැහැ. ඕකටයි මගේ පුතාටයි එකම වයස. ඒ නිසා ඕක නම් විකුණන්නේ නැහැ කියලා සත්‍යකාම අර මිනිස්සයාට කියනවා. මේ වෙලාවේදී මණී ගෙදරට ඇවිත් එයාගේ පුටුවේ ඉඳගන්න අර ඔර්ලෝසු දාන්න හදපු පෙට්ටිය හොයනවා. ඒ පෙට්ටිය තමයි එයාගේ පුටුවට අඩයක් විදියට තියාගන්නේ. මේ තමයි සත්‍යය. එයා මේ චෙන්නායි යන්න හදන්නේ උපාධිය අවසන් කරන්න. එයාලගේ පවුල එක්කෙනෙක් සිකුරාදා දවසක පවුලෙන් අයින් වෙලා ගියපු නිසා හැම සිකුරාදා දවසකම හවස 6 වෙනකම් පවුලේ කවුරුවත් කතා කරන්නේ නැහැ. රාජු එදා කෝච්චියෙන් පැනනට පස්සේ මේ අවුරුදු 26 වෙනකම්ම කොමා වෙලා හොස්පිටල් එකේ ඉන්නේ. එහෙම ඉන්නකොට දවසක් උකුස්සෙක්ගෙන් වැටුණු පිහාටුවක් නිසා රාජු ඉන්න හොස්පිටල් එකේ ගින්නක් ඇති වෙනවා. ඒ වෙලාවේ රාජු අතේ තියාගෙන හිටපු බොරලෝසු පෙට්ටියේ අතුර බිමට වැටෙනවා. පස්සේ රාජුව වෙන තැනකට අරගෙන යනවා. එතන ඉන්න ડોක්ටර් කෙනෙක් රාජුගේ ගෝලයා මිත්‍රාට කියනවා මෙයා එදා ගිනිගත්ත වෙලාවේ කොමා තත්ත්වෙන් මිදුණ එක හරිම පුදුමයි. ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා මෙයාට පැරලස් වෙලා තමයි ජීවිත කාලෙම ගිවන්න වෙන්නේ කියලා. මිත්‍රා රාජු ළඟට ගියාට පස්සේ රාජුයාගේ මූණ බලන්න කණ්ණාඩියක් ඉල්ල ගන්නවා. රාජුගේ දැන් තියෙන මූණ දැක්කට පස්සේ එයාටම අපිරිය හිතිලා කණ්ණාඩිය විසි කරලා දානවා. රාජු මිත්‍රාට කියනවා මේ කාලේ යහපෝ වෙනස් කරන්න ඕන, සිද්ධ වුණ හැම දෙයක්ම අපස්සර ගන්න ඕන. ඔයයි මමයි හොඳටම දන්නවා මේ කාලේ වෙනස් කරන්න පුළුවන් කියලා. පස්සේ දෙන්නත් එක්ක ආදිලාගේ බංගලාවට යනවා ආයෙත් කාලතරණ ඔරලෝසුව ගැන හොයන්න. එතනදී එයාලට පොතක් ඇතුලේ දාලා තිබුණ ප්‍රොජෙක්ට් 24 කියන ඩිස්ක් එකක් හම්බෙලා එයාලා ඒක ප්ලේ කරලා බලනවා මොනවද ඒකේ තියෙන්නේ කියලා. ආදි මේ කාලතරණ ඔරලෝසුව ගැන කරපු හැඳින්වීමක් තමයි ඒකේ පරිගත කරලා තියෙන්නේ. මේක බලපු රාජු කියනවා මිත්‍රා අපි මේ ලැබ් එක හපෝ පටන් ගමු කියලා. අවුරුදු 26ක් වෙනකන් එයාගේ අතේ තිබුණ අර ඔරලෝසුව දාන පෙට්ටියේ යතුරේ හැඩය අතේ පාර හිටලා තියෙන්නේ. රාජු කියනවා මේ ලැබ් එකේ අපිම ඔරලෝසුව හදන්න පටන් ගමු කියලා. එදා රාජු නවත්තලා හිටපු හොස්පිටල් එකේ ගින්න ඇති වුණාට පස්සේ සුන්බුන් ඉවත් කරනකොට රාජු අතින් බිමට වැටෙන ඔරලෝසු ඒ අතුර කුණු එකතු කරන මැෂින් එකකට අහුවෙලා ඒක කුණු දාන තැනකට ගිහින් දානවා. එතන කුණු එකතු කරපු සෙට් එකකට මේ අතුර හම්බෙලා එයාලා ඒවා යකඩ විකුණන කඩේකට අරගෙන යනවා. ඒ වෙලාවේදී ඒ අතුර අර කඩේදී බිමට වැටෙනවා. මේ කඩේට අපේ මණිගේ අම්මත් ඇවිල්ලා ඉන්නේ. අම්මා අහපව කඩෙන් පිට වෙලා යන වෙලාවේ එයාගේ සෙරෙප්පුවට මේ අතුර ඇලෙනවා. අම්මා ගෙට ඇතුල් වෙනකොට පාපිස්ස ළඟ මේ අතුර වැටෙනවා. මේ යතුරු දැකපු බාබු මේකනම් අමුතු යතුරක්, මේක මොකේට පාවිච්චි කරන එකද දන්නේ නැහැ කියලා මණීගේ මේසේ උඩින් තියනවා. මණී එළියේ ඉඳන් ආවට පස්සේ මේ මේසේ උඩ තියලා තියෙන අමුතුම යතුරු දකින්නවා. එයා මේ යතුරෙත් 24 ගහලා තියෙනවා දැකලා ඒක අර ගෙදර තිබුණ ඔරලෝසු පෙට්ටියට දාලා බලනවා ඒක අරගන්න පුළුවන්ද කියලා. ටික වෙලාවකින් ඔරලෝසු පෙට්ටිය ඇරනවා. ඒක ඇතුලේ තියෙන ඔරලෝසු දැකපු මණී ඔරලෝසු කාර්යයේ කඩේ ඔරලෝසු නැතිව වෙන මොනවද තියෙන්නේද කියලා ඒක අතට අරගෙන බලනවා. ඒ වෙලාවේ එයාගේ අම්මා මණීට කියනවා පුතේ පඩිපෙළ ළඟ තියෙන ස්විච් එකෙන් කරන්ට් එක වදිනවා, ඒක හදන්න කියලා. මණී අර ඔරලෝසුවත් අතේ තියාගෙන ඒ ස්විච් එක අල්ලනවා. එතකොට මණීට කරන්ට් එක වැදිලා විසි වෙනවා. ඒ ආපු කරන්ට් එක නිසා ඔරලෝසුව චාර්ජ් වෙනවා. මේ සිද්ධිය දැක මණීට හිතා ගන්නවත් බෑ මොකද්ද මේ වුනේ කියලා. මණී එයාගේ මේසෙට ගිහින් ඔරලෝසුව එයාගේ අතේ තියා ගන්නවා. ඔරලෝසුවේ නිබේටම පටියවිලා ඒක අතේ බැඳිනවා. පස්සේ ඔරලෝසුව ඇතුලේ තිබුණ තවත් කෑලි කීපයක් එළියට එනවා. හරිම පුදුමයි. ඒ වෙලාවේදී එතනට බාබු ඇවිත් මණී අර එළියට ගිහින් හිටපු වෙලාවේදී කඩේ කරපු බිස්නස් වල සල්ලි මණීට දීලා කොමිස් එක විදියට රුපියල් 100ක මුදලක් අරගෙන එයා එතනින් යනවා. ඊට පස්සේ මණී මේ පුදුම හිතෙන ඔරලෝසුවේ වෙලාව ටිකක් ආපස්සට කරකවන්න පටන් ගන්නවා. විනාඩි 10ක් ආපස්සට ගත්තට පස්සේ එයා මුලින්ම අර ස්විච් එක අල්ලලා කරන්ට් එක වැදිලා විසිකුණ තැනට තමයි එන්නේ. ඒ වෙලාවේදීම බාබුත් එනවා මණීට අර බිස්නස් කරපු වගේ සල්ලි දෙන්න. මණීට හිතා ගන්නවත් බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. එයා පුදුමෙන් වගේ මේ සිද්ධ වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා. මණී එයාට මේ සිද්ධ වුණ දේ හරියටම පැහැදිලි නැති නිසා ආයෙත් විනාඩි 10ක් ආපස්සට ඔරලෝසුව කරකවනවා. ඒ වෙලාවේදීත් එයා මුලින්ම අර ස්විච් එක අල්ලලා කරන්ට් එක වැදිලා විසිකුණ තැනට තමයි එන්නේ. ඒ වෙලාවේදී එයාට තේරුම් එනවා මේ ඔරලෝසුවෙන් කාලය ආපස්සට ගන්න පුළුවන් කියලා. ටික වෙලාවකින් මණීට මතක් වෙනවා ඔරලෝසුවෙන් අතීතයට විතරයි ගියේ, අනාගතයට ගිහින් බැලුවේ නෑනේ කියලා. ඊට පස්සේ මණී තව විනාඩි 10ක් ඉස්සරහටත් ඔරලෝසුව කරකවලා බලනවා. ඒ වෙලාවේදී හොඳටම වහිනවා. මණිගේ අම්මා එනවා වැස්සේ තෙමීගෙන. ඒ වැස්ස නිසා උදේ හොදලා දාපු රෙදි සේරම තෙමිලා ඇති කියලා මණීට කියනවා. මණී වෙලාව තවදුරටත් හරියටම හරිද කියලා දැනගන්න ඕන නිසා වැස්සේ තෙමීගෙන ඉන්න මිනිස්සෙගෙන් වෙලාව කීයද කියලා අහලා එයාගේ ඔරලෝසුවේ වෙලාවමද කියලා දැනගන්නවා. ඉස්සරහට සිද්ධ වෙන දේවල් දැනගත්තට පස්සේ මණී නැවතත් විනාඩි 10ක් ආපස්සට කරකවනවා. ඒ වෙලාවේ එයාගේ අම්මා ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මණී එයාගේ අම්මට කුඩයක් දීලා කියනවා හදිස්සිය හරි වැස්සොත් කියලා මේ කුඩේ අරගෙන යන්න කියලා. මණී ගෙදර උඩ තට්ටුවට ඇවිත් එළිය වන්න තිබ්බ රෙදි සේරම ගේ ඇතුළට අරන් දාලා ඉවරනකොටම ගොරවගෙන එනවා වහින්න. මේ වෙලාවේදී මණීට තවත් අදහසක් එනවා. ඒ තමයි ඔරලෝසුවේ වෙලාව නතර කරලා බැලුවොත් මොකද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් එයා ඔරලෝසුවේ වෙලාව නතර කරලා බලනවා. ඒ වෙලාවේ
වහින්න පටන් ගන්නකොට වැහි බින්දු බිමට වැටෙන්නේ නැතුව අහසින් අතර වෙනවා. මණි වැහි බින්දු වලට ඇඟිල්ලෙන් තට්ටුවක් දාලා බලනවා ඒව ඇත්තටම වැහි බින්දුද කියලා. ගමේ ඉඳන් ආපු සත්‍ය බස් එකකට නගින්න යනකොට එයාගේ අතේ බැඳලා තිබ්බ උරලෝසුව කැඩෙනවා. එයා ඒ වෙලාවේදී එතන ළඟ තිබ්බ මණිගේ ෂොප් එකට තමයි ඒක හදාගන්න කියලා යන්නේ. සත්‍ය මණි ළඟට ඇවිත් කියනවා මේක මගේ සීයාගේ උරලෝසුව අනේ මට කොහොම හරි මේක හදලා දෙන්න කියලා. මණි කියනවා හරි මම මේ උරලෝසුව ඔයාලට හදලා දෙන්නම් කියලා සත්‍යට හොරෙන් කාලතරණ උරලෝසුවෙන් වෙලාව ටිකක් ආපස්සට ගන්නවා. ඊට පස්සේ මණි හොඳට නාලා ලස්සන ඇඳුමක් එම ඇඳගෙන සෙන්ට් එහෙම ගහලා මුලින් ඉඳන් සත්‍ය එනකම් බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට සත්‍ය ෂොප් එකට එනවා. ඒ වෙලාවේ මණි කියනවා අර HMT උරලෝසුවක් කැඩලා තියෙන්නේ ඔයාගේ නේද? වීදුරු නේද උරලෝසුවේ කැඩලා තියෙන්නේ කියලා සත්‍යගෙන් අහනවා. සත්‍ය පුදුම වෙලා වගේ ඔයා කොහොමද හරියට මෙහෙම කිව්වේ කියලා මණිගෙන් අහලා ෂොප් එක ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ මේක ඔයාගේ සීයාගේ උරලෝසුව නේද? ඔයා ගමේ ඉඳන් නගරයට එන වෙලාවේ නේද මේක කැඩුනේ කියලා සත්‍යගෙන් අහනවා. සත්‍ය ආයෙ පාරක් පුදුම වෙනවා මණි කොහොමද එහෙම කිව්වේ කියලා. මණි සත්‍යට කියනවා හරියටම දෙක වෙනකොට උරලෝසු හදලා තියන්න. ඒ ටයිම් එකට ෂොප් එකට හපව එන්න කියලා. මේ අතරේ රාජු එයාගේ ගෝලයාත් එක්ක ලැබ් එකේ කාලතරණ උරලෝසු හදන ගමන් ඉන්නේ. ඒත් ඒ හදන කිසිම උරලෝසුවක් සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයාලට මතක ඇතිනේ ආදිගේ රසායන සාන්ද්‍රණයකට උකුස්සෙක්ගේ පිහාටුවක් කරන නිසා තමයි එයාගේ පරීක්ෂණය සාර්ථක වුණේ. ඒත් මෙයාලා ඒ ගැන මුකුත්ම දන්නේ නැති නිසා කවදාවත් ඒ වගේ කාලතරණ උරලෝසුවක් එයාලට හදන්න වෙන්නේ නැහැ. ඉතින් දෙක වෙනකොට සත්‍ය එනෝ මණිගේ ෂොප් එකට උරලෝසුව ගන්න. ඒ වෙනකොටත් මණීට සත්‍ය ගැන ආදරයක් ඇති වෙලා තියෙන්නේ. මෙයා දැන් කොහොම හරි ට්‍රයි කරන්නේ සත්‍යව යාළු කරගන්න. සත්‍ය මණිගෙන් අහනවා උරලෝසුවට ගාණ කීයද කියලා. හරියටම මාරු සල්ලි වලින් රුපියල් 247ක් දුන්නොත් ලේසි කියලා කාලතරණ උරලෝසුව පාවිච්චි කරලා තප්පර 30කට වෙලාව යන එක මණී නතර කරනවා. එහෙම කරලා මණි ඉක්මනට දුවගෙන ගිහින් සත්‍යපු බයික් එකේ ටයර් එක හිල් කරන්න පටන් ගන්නවා. කොහොම හරි ඒ තප්පර 30 යනකම්ම මණීට ටයර් එක හිල් කරගන්න බැරි වෙනවා. සත්‍ය මණී මේ කරන වැඩේ දැකලා තමුසේ මගේ බයික් එකේ ටයර් එක කපන්න නේද හදන්නේ කියලා තමුසේ පිස්සුද කියලා අහනවා. මණී ආයෙත් පාරක් උරලෝසුවෙන් වෙලාව ආපස්සට අරන් තප්පර 30ක් ඇතුළත බයික් එකේ ටයර් එක හිල් කරලා ඇවිත් එයාගේ පුටුවෙන් ඉඳ ගන්නවා. සත්‍යගේ උරලෝසුව තිබුණටත් වැඩිය හොඳට හදලා සත්‍යගේ අතට දෙනවා. ගනුදෙනුවෙන් පස්සේ සත්‍ය ඇතෙනින් යන්න හදනකොට බයික් එකේ ටයර් එකේ පැච් එකක් ගිහින් තියෙනවා කියලා සත්‍ය දකිනවා. ඒ වෙලාවේ මණී කියනවා ඔයා මගේ බයික් එකේ යන්න ඕන තැනකට ගිහින් දාන්නම් කියලා. ඒත් සත්‍ය කියනවා මම විශේෂ වැඩකට යන්න ආවේ මට ඇඳුම් මාරු කරගන්නත් ඕන දැන් ඒක කොහොමද කරගන්නේ කියලා මණීගෙන් අහනවා. ඒකට විසඳුමක් විදියට මණී යෝජනාවක් දානවා ඔයා අපේ ගෙදරින් ඇඳුම් මාරු කරගෙන ඒ තැනට යමු කියලා. මේ වෙලාවේදී මණී කාලතරණ උරලෝසුවෙන් වෙලාව නතර කරලා සත්‍ය අඳින්න අරගෙන ආපු සාරියට තීන්ත වගේක් දානවා. වර්තමානයට ආවට පස්සේ මණි උඩටට්ටුවේ ඉන්න අම්මා ළඟට ගිහින් අපේ ෂොප් එකට ආව ගෑනු ළමයෙක්ට ඇඳුම් මාරු කරගන්න ඕන වෙලා තියෙනවා අම්මේ. ඒකට පොඩ්ඩක් උදව් කරන්න කියලා කියනවා. සත්‍ය කාමරය ඇතුළට ගිහින් අහපව වෙනවා සාරියට කවුරු හරි තීන්ත වගේක් දාලා කියලා. පස්සේ මණි අම්මව කාමරය ඇතුළට එක්කන් ගිහින් අම්මේ ඔයා අර මම කවදා හරි කසාද බැන්දොත් ලේලීට දෙන්න ගත්ත රෝස පාට සාරිය ඒක මෙයාට දෙන්න. මෙයා තමයි කවදා හරි අම්මගේ ලේලි වෙන්නේ කියලා අම්මට කියනවා. අම්මත් අනේ ඇත්තද කෙල්ල නම් හරිම ලස්සනයි කියලා එළියට ඇවිල්ලා සත්‍යව හපව කාමරයට එක්කන් යනවා. සත්‍ය ඒ ලස්සන සාරියත් ඇඳගෙන ආවට පස්සේ දෙන්නම බයික් එකේ සත්‍යට ඕන තැනට යන්න පිටත් වෙනවා. ඒ යන අතරෙදී මණි සත්‍යගේ නළලේ මොට්ටුවක් තිබ්බොත් ලස්සනයි කියලා උරලෝසුවෙන් වෙලාව නතර කරලා නළලට මොට්ටුවකුයි කොණ්ඩෙට මල් මාලයකුයි දානවා. පස්සේ එයාලා සත්‍යට ඕන තැනට යනවා. සත්‍ය මේ තැනට යන්නේ එයාගේ සීයාගේ උපන්දිනය නිසා ළමා නිවාසෙක ඉන්න දරුවන්ට කෑම වගයක් දෙන්න. ඉතින් මෙයාලා යනකොට ඒක ඉන්න දරුවෝ ටීවී එකේ ඉන්දියාවයි ශ්‍රී ලංකාව යන ක්‍රිකට් මැච් එකක් බල බල ඉන්නේ. කොහොම හරි මේ මැච් එකෙන් ඉන්දියාව පරාද වෙනවා. ඒකට ළමා නිවාසෙ හිටපු ළමයි ගොඩක් දුක් වෙනවා දැකපු සත්‍ය මණීට කියනවා අද මැච් එක ඉන්දියාව දිනුවා නම් මේ ළමයි ගොඩක් සන්තෝෂෙන් ඉන්නවනේ කියලා. ඒ වෙලාවේ මණීට අම්මගෙන් කෝල් එකක් ආව විදියට බොරු රඟපෑමක් කරලා එයා යනවා මේ මැච් එක තියෙන ග්‍රවුන්ඩ් එකට. ඒ ගිහින් කාලතරණ උරලෝසුව පාවිච්චි කරලා ඉන්දියාවේ ටීම් එක දිනන විදියට වැඩේ කරලා මණී අහපෝ වෙනවා ළමා නිවාසෙට. මණී ආවට පස්සේ සත්‍ය අහනවා ඔයා ඇත්තටම ගෙදරද ගියේ කියලා. හැබැයි ඔයා ගෙදර ගියපු එක කෙසේ වෙතත් මැච් එක තියෙන ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා ටීවී එකේ නම් පෙන්නවා කියලා සත්‍ය මණීට කියනවා. ඔයා ෂුවර් එකටම මාව ටීවී එකේ දැක්කද කියලා සත්‍යගෙන් අහලා ඕක ඔයා වගේ මේ වයසේ ඉන්න කෙල්ලන්ට හැදෙන රෝගයක්. ඔයා කාට හරි ගැඹුරින් ආදරය කරන කෙනෙක්ගේ රූපයක් තමයි මේ විදිහට බලන බලන හැමතැනම පේන්නේ. ඒවා තමයි මේ රෝග ලක්ෂණ කියලා සත්‍යට කියනවා. සත්‍ය කියනවා ඔයාට පිස්සුද මම මේ ඔයාව අද උදේ දැක්කේ විනාඩි 10ක් විතරයි. ඒ තරම් ගැඹුරින් මට ඔයාට ආදරය කරන්න කිසිම උවමනාවක් නැහැ කියලා මණීට කියනවා. පස්සේ මණී කාලතරණ උරලෝසුව පාවිච්චි කරලා එක එක මිනිස්සයා ඉන්න තැන්වලට ගිහින් ඒ මිනිස්සයා මම වගේ ඔයාට පේනව නේද කියලා සත්‍යගෙන් අහලා ඔයාට ඇත්තටම දැන් නම් රෝගයක් හැදිලා තමයි තියෙන්නේ.
सत्य ओया मट सीरियस आदर कर पटांगरगन तीन ඒකනම් හිතෙන් අමතක කළ දාන්න එපා කියලා එතනින් යනවා ඉන්දියාවේ නිදහස් දිනය වෙන අගෝස්තු මාස 15 වෙනිදා බාබු දවසේ පත්‍රයේ බලබල ඉන්න වෙලාවේදී එක් විශේෂ දැන්වීමක් දකිනවා ඒක දැකපු එයා දුවගෙන ගිහින් මණීට ඒ දැන්වීම පෙන්නනවා ඒකේ දාලා තියෙන්නේ අපේ මණීගේ ළඟ තියෙන කාලතරණ ඔරලෝසුවක වගේ අනුරුවක රූපයක් දාලා ඒ විදිහටම ඔරලෝසුවක් හදලා දෙන කෙනෙක්ට රුපියල් කෝටි 5ක මුදලක් දෙනවා කියලා තමයි ඒ දැන්වීම දාලා තියෙන්නේ बाबू මණීට කියනවා මචං බෑ නෝ කියා කොහොම හරි මේ විදිහට ඔරලෝසුවක් හදලා දීපන් කියලා. මණී ඒකට කැමති වෙලා එයා ඔරලෝසුවක් හදන ගමන් කල්පනා කරනවා කවුරු හරි කෙනෙක් මගේ ළඟ තියෙන කාලතරණ ඔරලෝසුව ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඒත් කොහොමද එයාලා මේ ගැන දැනගත්තේ? මේ ඔරලෝසුවට මේ හොයන අයගේ තියෙන සම්බන්ධය මොකද්ද? මටයි එයාලටයි තියෙන සම්බන්ධය මොකද්ද කියලා තනියම කල්පනා කරනවා. කොහොම හරි මණී මේ විදිහට ඔරලෝසු අනුරුවක් හදලා බාබුත් එක්ක අර වෙළෙන් දැන්වීම දාලා තිබ්බ කම්පැනි එකට ගිහින් ඒක බාර දෙනවා. එයාට හම්බුන ටෝකන් නම්බර් එක තමයි 144. බාබුට ඒක තැනක වාඩි වෙලා ඉන්න කියලා මණි කාලතරණ ඔරලෝසුව පාවිච්චි කරලා වර්තමාන කාලේ නතර කරලා එයා යනවා මේ ගැන විස්තර හොයන්න. මණි ඒකේ චයාමන්ගේ ඔෆිස් එකට ගිහින් මේ ගැන විස්තර මොකුත් හොයාගන්න පුළුවන්ද කියලා බලනවා. ටික වෙලාවක් යනකොට ඔරලෝසුවේ කාලේ නතර කරලා තියන්න පුළුවන් තප්පර 30 ඉවර වෙලා. ටික වෙලාවක් යනකොට ඔෆිස් එකට කවුරු හරි එනවා කියලා දැනගත්ත මණි එයාගේ ඔරලෝසුවේ කාලේ වැඩි කරන්න උත්සාහ කරත් ඒක අක්‍රිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ එයා ඉක්මනටම චයාමන්ගේ මේසය ඇතුළට රිංග ගන්නවා. ඒ වෙලාවෙම රාජුයි එයාගේ ගෝලයා මිත්‍රායි දෙන්නම මේ ඔෆිස් එකට ආවට පස්සේ රාජු කියනවා මිත්‍රා අපිට ඕන එක අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ. එයාලගේ ටෝකන් නම්බරේ තමයි 144 කියලා. මේක අණු පිටපතක් වුණත් මේක හදපු එක ළඟ තමයි ඔරිජිනල් එක තියෙන්නේ. පත්තරේ බලන් හදන උන් පත්තරේ තියෙන විදිහමයි හදන්නේ. ඒත් මේක හදපු එක ඔරලෝසු පිටිපස්සේ ප්‍රොජෙක්ට් නම්බර් 24 කියලා ගහලා තියෙනවා. මේක ගෙනාපු එක මෙතෙන් එක්කන් එන්නේ කියලා මිත්‍රාට කියනවා. කොමාරි මේ කතා සේරම මණී චයාමන්ගේ මේස යට ඉඳන් අහගෙන ඉන්නේ. මිත්‍රා බාබු කම්ෆර්ස් හෝල් එකට එක්කන ගිහින් ඔයා මේ තරගෙන් දිනලා ඉන්නේ. ඔයාට තමයි අපි රුපියල් කෝටි 5ක මුදලක් දෙන්නේ. කොහෙවත් යන්නේ නැතුව මේ කම්ෆර්ස් හෝල් එකටම වෙලා ඉන්නේ කියලා මිත්‍රා ආයෙත් යනවා රාජු ඉන්න ඔෆිස් එකට. සතුට වැඩිකමට බාබු මණීට කෝල් එකක් ගන්නවා මේ තරගෙන් යාලා දිනුවා කියලා කියන්න. ඒත් මණීගේ ෆෝන් එක රින්ග්ස් යනකොට එයා ඉන්නේ රාජුගේ මේස යට නිසා එකපාරට මේක සයිලන්ස් කරගන්න බැරි වෙනවා. මණීගේ ෆෝන් එක රින්ග්ස් යන සද්දය අහගෙන ඉපු රාජු දැනගන්නවා එයාගේ මේසයට කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා. මණී ෆෝන් එක එළියට ගත්ත වෙලාවේදී එයාගේ සාක්කුවේ දාලා තිබ්බ ටෝකන් නම්බර් 144 සාක්කුවේ එළියට වැටිලා කාපට් එක දිගේ එළියට එනවා රාජු දකිනවා. මේ වෙලාවේ රාජු මිත්‍රාට කියනවා අර කම්ෆරස් හෝල් එකට ගෙනපු මිනිහයාට ගහලා ඔරලෝසුවේ ඔරිජිනල් පිටපත කොහෙද තියෙන්නේ කියලා අහලා දැනගන්න කියලා. මිත්‍රා ගිහින් බාබුට හොඳටම ගහනවා. රාජු බාබුට ගහන එක මණීට පේන්න ඔෆිස් එක ඇතුළේ තියෙන හැම කැමරා ටීවී එකම දානවා. මණී මේ සිද්ධිය දැක්කට පස්සේ මේසෙ උස්සලා රාජින්න පැත්තට විසි කරලා එතනින් පැනගෙන බාබු බේර ගන්න කම්ෆර්ස් හෝල් එකට යනවා. මණී ඒකට ගිහින් මිත්‍රාට හොඳටම ගහනවා. මේ වෙලාවේ එතෙන් ආපු රාජු මණීට වෙඩි තියලා කියනවා මම තමයි රාජු උඹේ අම්මවයි තාත්තවයි මැරුවෙත් උඹත් දැන් එයාලා ළඟටම පලයන් කියලා මණීගේ ඔරලෝසුව බැඳලා තිබ්බ අත කපලා මණීගේ බොඩි එක බිල්ඩින් එකේ පල්ලෙහාට තල්ලු කරලා දානවා. මේ වෙනකොටත් කාලතරණ ඔරලෝසුව අක්‍රිය වෙලා තියෙන්නේ. රාජු දන්නවා ඒක සක්‍රිය කරන්න ඕන නම් අතක බැඳගෙන කරන්ට් එක අල්ල ගන්න ඕන කියලා. අසමිත්‍රාට කියනවා මණීගේ අතට කරන්ට් එක වද්දලා ඔරලෝසුව සක්‍රිය කරන්න කියලා. ඒ වෙලාවේ නැවතත් කාලතරණ ඔරලෝසුව සක්‍රිය වෙනවා. රාජු එයාගේ අතිජාත ගෝල මිත්‍රාත් එක්ක අවුරුදු 26ක් ආපස්සට යන්න ඔරලෝසුව ක්‍රියාත්මක කරනවා. ඒත් සිද්ධ වෙන්නේ හීනෙන්වත් හිතපු නැති දෙයක්. රාජු නැවතත් ඊයේ හිටපු තැනමයි. ඒ කියන්නේ 2016 8:15 වෙනදා ඊයේ කියන දවසේ. මේ වෙලාවේදී රාජුට මතක් වෙනවා ආදි කියපු කතාවක්. මේකට නම දාලා තිබුණේ ප්‍රොජෙක්ට් 24 කියලා. ඒ කියන්නේ මේකෙන් පැය 24ක් විතරයි අතීතයටයි අනාගතයටයි යන්න පුළුවන් කියලා කියපු කතාවක්. පස්සේ රාජු කල්පනා කරනවා මේක හරි ගස්සනවා නම් ඒක හදන්න ඉන්නේ එකම එකයි ඒ තමයි මණී කියලා මිත්‍රාට කියනවා. ඒ වෙලාවේ මිත්‍රා කියනවා සර් අපි මණීව මරුවනේ කියලා. රාජ් කියනවා නැහැ අගෝස්තු 15 කියන දවස ආයෙ පටන් අරගෙන තියෙන්නේ. අපි තාම මණීව මරුවේ නැහැ. ගෙදර නිදාගෙන ඇත්තේ කියලා තව කාරණා දෙකක් මිත්‍රාට කියනවා. පළවෙනි කාරණේ තමයි මණී අර ඔරලෝසුව හදාගෙන ආපු නිසා අපි ගැන දැනගන්නවා. ඒ නිසා පත්තරේට දාපු ඇඩ් එක කිසිම පත්තරයක පළවෙන්න හොඳ නැහැ කියලා ඒක අයින් කරන්න කියලා මිත්‍රාට කියනවා. දෙවෙනි කාරණේ තමයි මේ කාලතරණ ඔරලෝසුව නැවතත් මණීගේ අතේ බඳින්න ඕන. එතකොට තමයි අපේ ප්ලෑන් එකට යන්න පුළුවන් වෙන්නේ කියලා මිත්‍රාට කියනවා. එයාලගේ ප්ලෑන් එකට අනුව මිත්‍රා ගිහින් මණීගේ දකුණු අතේ ඔරලෝසුව බඳිනවා. මේ වෙලාවේ මිත්‍රා තින් බෝතලයක් කකුලේ වැදිලා පෙරලෙනවා. ඒකේ සද්දෙට මණීට ඇහැරුණත් දිදිමත වැඩිකමට එයා වෙලාව බලලා හපව නිදා ගන්නවා. මිත්‍රා හැමින්ම මණීගේ ගෙදරින් මාරු වෙලා යනවා.
උදේ මණි ඇඳෙන් නැගිටලා එයාගේ වම් මතේ ඔරලෝසුව නැහැ කියලා දැනගත්තට පස්සේ ඒක හොයන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට එයාට තේරෙනවා එයාගේ දකුණු අතේ ඔරලෝසුව තියෙනවා කියලා. එයා මේ ගැන ටිකක් කල්පනා කරලා මෙතන මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා කියලා. එයාට අර බෝතලේ පෙරළෙන සද්ද ඇහැරුණු වෙලාවට ඔරලෝසුවෙන් ආපස්සට ගිහින් බලනවා මොකක්ද ඒ වෙලාවේ සිද්ධ වුනේ කියලා. ඒ වෙලාවේදී මණි ඇඳේ නිදාගන්නේ නැතුව බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. මිත්‍රාවිත් අහපෝ යන වෙලාවෙදි තමයි එයාට ඇහැරිලා ඒ වෙලාව බැලුවේ. ඉතින් එතන ඉඳන් ඉස්සරහට වෙන දේ තමයි මේ බලන්නේ. මිත්‍රා කෙලින්ම යන්නේ රාජුගේ බංගලාවට. මණිත් මිත්‍රාගේ පස්සෙන්ම පන්නගෙන යනවා එයාලා කවුද කියලා දැනගන්න ඕන නිසා. මිත්‍රා ගිහින් රාජුට කියනවා සර් මං සර් කියපු විදියටම ගිහින් වැඩේ කෙරුවා කියලා. මෙතන රාජුයි මිත්‍රා එකතු වෙලා ලොකු කපටිකමක් කරනවා. රාජු හිතලම තමයි මණිගේ දකුණු අතේ ඔරලෝසුව බඳින්නේ කියලා කියන්නේ. මොකද මණිට සැක හිතිලා එයා අනිවාර්යෙන්ම ඔරලෝසුවෙන් කාලය ආපස්සට ගිහින් ඔරලෝසු දකුණු අතට මාරු වෙන හේතුව මොකද්ද කියලා හොයන නිසා. දැන් මණි මිත්‍රාගේ පස්සෙන් රාජුගේ බංගලාවට ඇවිත් ඉන්නේ කියලා එයාලා දැනගත්තට පස්සේ මණිගේ තාත්තා ආදි විදියට රාජු බොරුවට රඟපානවා. මණි අම්මයි ඉන්න ෆොටෝ එකක් ළඟට ගිහින් ප්‍රියා අපි දෙන්නගේ දරුවා වෙන කෙනෙක් ළඟ හොඳින් ජීවත් වෙනවා. මම හදපු ඔරලෝසුවක් දැන් එයාගේ ළඟ තමයි තියෙන්නේ. එයත් මම වගේමයි කියලා බොරුවට මණීට ඇහෙන්න කියනවා. මේක අහගෙන ඉන්න මණි ටික වෙලාවකින් මේ ෆොටෝ එක තියෙන තැනට ඇවිල්ලා එක ෆොටෝ එකක් අරගෙන එතනින් පැනලා යනවා. ඊට පස්සේ රාජු කියනවා අපේ ප්ලෑන් එක හරියටම හරිනවා. මම දැන් එයාගේ තාත්තා වගේ ඌව බලන්න යනවා. මේ ඔරලෝසු ඌ අනිවාර්යෙන් ඌගේ තාත්තාව සනීප කරන්න හදනවාමයි. මොකද ඌ ආදිගේ පුතානේ කියලා මිත්‍රට කියනවා. උදේ මණි මේ ෆොටෝ එක ගැන එයාගේ අම්මගෙන් අහනවා. ඒ වෙලාවේ එයාගේ අම්මා එක් අතීත කතාවක් කියන්න පටන් ගන්නවා. මගේ තරුණ කාලේ අපේ ගෙදර අය මට විවාහ යෝජනාවක් අරගෙන ආවා. ඒ වෙනකොට මම හිටිය නගරෙට ඉගෙන ගන්න ගිහිල්ලා. මම ඒ විවාහ යෝජනාවට ගමට එන දවසේ කෝච්චියේදී ඔයාගේ තාත්තා ඔයාව මගේ අතට දීලා ඔයාගේ ජීවිතේට කිසිම කරදරයක් වෙන්නේ නැතුව බලා ගන්නවා කියලා පොරොන්දුවක් අරගෙන ගියා. ඊට පස්සේ මම ඔයාගේ තාත්තා කවදාවත් අහපව් දැක්කේ නැහැ කියලා මණීට කියනවා. එදා මම ගමට යන වෙලාවේ මගේ පවුලේ හැමෝමයි මනමාලයාගේ පවුලේ හැමෝමයි ස්ටේෂන් එකට ඇවිල්ලා හිටියේ. ඒත් මං ඔයාවත් අරගෙන ගියපු නිසා මට ගොඩක් නිින්දා අපහස විඳින්න වුණා. එයාලා මාව වැරදියට තේරුම් ගත්තා. මට කැත විදියට බැන්න පුතේ. පස්සේ මං තීරණයක් අරගෙන අම්මයි තාත්තයි දෙන්නම නැති ඔයා වෙනුවෙන් විවාහ වෙන්නේ නැතුව අම්මෙක් වෙලා ඔයාව තනියම බලා ගන්නවා කියලා ඒ ගෙදරින් පිට වෙලා ආවා කියලා මණීට කියනවා. පුළුවන් නම් මාව ඔයාගේ තාත්තා ළඟට එක්ක යන්න මණී. මං එයාට දුන්න පොරොන්දුව ඒ විදියටම ඉෂ්ට කළා කියලා කියන්න ඕන කියලා මණීට කියනවා. මණී කියනවා අම්මේ ඔයාට මම නිසා අවුරුදු 26ක් යනකම් ඔයාගේ ගෙදර ආයව නැති වුණා. අපි එළව බලන්න යමු කියලා අම්මගේ ගමට යනවා. මණී එහෙම එයාට කියාට පස්සේ එයාලගේ පවුලේ හැමෝම ගොඩක් සතුටු වෙනවා. අම්මගේ තාත්තා මණීට එයාලගේ පවුලේ පින්තූර වගේක් පෙන්නනවා. ඒ වෙලාවේදී එයා දන්න කියන කෙනෙක් මේ ෆොටෝ එකක ඉන්නවා. ඒ තමයි සත්‍ය. ඒත් සත්‍ය ගැන නොදන්න විදියට සියගෙන් විස්තර අහලා සත්‍ය ගැන තොරතුරු දැනගන්නවා. සත්‍ය කියලා කියන්නේ ඔයාගේ මාමාගේ දුව. එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. කාටවත් එයාව රවට්ටන්න බෑ. එයාට හොඳ මොළයක් තියෙනවා කියලා සීයා මණීට කියනවා. ටික වෙලාවක් යනකොට සත්‍යට මණීව පේන විදියට බොරු රඟපෑමක් කරනවා. මේ වෙනකොටත් සත්‍ය දන්නේ නැහැ මණී එයාගේ අම්මවයි දෙන්න එයාලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ කියලා. මණී සත්‍යට කියනවා ඔයාට මාව පේනවා විතරක් නෙමෙයිනේ ඔයාට දැන් මගේ කටහඬත් ඇහෙනවනේ. ඒ කියන්නේ ලව්සික් එක හොඳටම ගහලා තියෙන්නේ කියලා අර ඉමේජිනෝ කියන රෝගේ උපරිමයට වැඩි වෙලා තියෙන්නේ කියලා සත්‍යට කියනවා. මණි සත්‍යට කියනවා ඔයා දැන් අර ජනේලෙන් එළිය බලනකොට අපේ අම්මා වගේ කෙනෙක් දැක්කොත් අපි දෙන්න අනිවාර්යෙන් කසාද බඳිනවා කියලා. සත්‍ය ජනේල ළඟට ගිහින් බලනවා ඇත්තටම මණිගේ අම්මව පේනවද කියලා. එයා දකිනවා මණිගේ අම්මා ඉන්නවා කියලා. ඒ වෙලාවේ එයා තේරුම් ගන්නවා ඇත්තටම ඉමේජිනෝ කියන රෝගේ එයාට හැදිලා තමයි තියෙන්නේ කියලා. ටික වෙලාවක් යනකොට සත්‍යගේ අම්මා එයාගේ කාමරේ ළඟට ඇවිල්ලා කියනවා ඔයාගේ නැන්ද ඇවිල්ලා ඉන්නවා පල්ලට එන්න කියලා. ඒ සත්‍ය කියනවා මට එන්න බෑ මට ඉමේජිනෝ කියලා රෝගයක් හැදිලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ මණිගේ අම්මා එතනට එනවා. අම්මව දැකපු සත්‍ය ඒක මුලින්ම විශ්වාස කරන්නේ නැහැ. මොකද මණි හැම වෙලාවෙම බොරු රඟපෑම් කරන නිසා එයා හිතන්නේ ඇත්තටම එයාට රෝගයක් තියෙනවා කියලා. පස්සේ සත්‍යට තේරුම් යනවා මණි එයාගේ අම්මයි ඇත්තටම එයාලගේ ගෙදර තමයි ඉන්නේ කියලා. මණි කරපු බොරු සේරම සත්‍ය දැනගන්නවා. මෙහෙම යනකොට එක දවසක රාජු වෙනවා මණිලගේ අම්මලගේ ගෙදරට. හැබැයි මෙයා එන්නේ මණිගේ තාත්තා ආදි විදියට. මණිව හදාගන්න ගත්ත අම්මටත් රාජුව ආදි නෙවෙයි කියලා අඳුරගන්න බෑ. මොකද මේ රාජුත් ආදි වගේම නිසා. රාජු ආදි විදියට අතීතයේ වුණ සම්පූර්ණ කතාව පවුලයට කියලා මම ආවි මගේ පුතාව හොඳින් ඉන්නවද කියලා බලන්න. අවුරුදු 26කට පස්සේ මට මගේ පුතාව මේ විදියට බලන්න ඉන්න එකක් කොච්චර සන්තෝෂද. මණීගේ අම්මට මේ තරම් කාලයක් කැප කරලා මණීව බලාගත්තට ස්තුති කරලා රාජු ගෙදරින් යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ මණීගේ සීයයි සත්‍යගේ තාත්තයි රාජුට කියනවා ආදි ඔයා ආව ගමන් යන්න එපා.
ඔයාගෙ පුතාටත් ආස ඇති ඔයත් එක්ක ඉන්න ඒ නිසා ටික දවසක් අපිත් එක්ක අපේ ගෙදර ඉඳලා යන්න කියලා රාජුගෙන් ඉල්ලීමක් කරනවා ඉතින් මේක අහපු රාජුත් ඒකට කැමති වෙනවා මොකද ඒකත් එයාලගේ වැඩේ කරගන්න තවත් ලේසි වෙන නිසා එක දවසක් ගමේ පාසලට ගහක් කඩාන වැටිලා ඒක හදන්න සල්ලි ඉල්ලන්න පාසලේ ගුරුවරු දෙන්නේ සත්‍යලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා මේ කතාව අහගෙන හිටපු ආදි වගේ රඟපාන රාජු එතනට ඇවිල්ලා පාසල හදන්න යන රුපියල් කෝටි 1000ක සම්පූර්ණ මුදල දෙන්නම් කියලා එයාලට පොරොන්දු වෙනවා. එහෙම කියලා රාජු සත්‍යත් එක්ක ගේ ඇතුළට ගිහින් රුපියල් කෝටි 1000ක චෙක් එකක් ලියලා සත්‍යට දෙනවා. ඒ වෙලාවේදී සත්‍යයි චෙක් එක අරගෙන එළියට එන්න හදනකොට රාජු නැවතත් චෙක් එකේ ඩේට් එකක් වැරදුනා කියලා අහපෝ සත්‍යගෙන් මේ චෙක් එක ඉල්ලනවා. ඒ වෙලාවේදී සත්‍යයි චෙක් එක දිහා හොඳට බලලා ඒකේ අත්සන දකිනවා. ඒ අත්සනේ තියෙන්නේ රාජු මන්ත්‍රී කියලා. රාජු මන්ත්‍රී කියලා කියන්නේ මණීගේ තාත්තව මරුපු සහෝදරයා කියලා දැනගත්ත සත්‍ය උඹ නේද රාජු මන්ත්‍රී කියන්නේ අපේ පවුල සේරම විනාශ කරලා දැම්මේ උඹ නේද කියලා අහනවා. ඔව් මම තමයි රාජු මන්ත්‍රී කියලා රාජු සත්‍යට කියලා එයාගේ පස්සෙන් පන්නනවා. දැන් ඔයාලා බලනවා ඇති සත්‍ය කොහොමද රාජු ගැන අතීත කතාව දැනගත්තේ කියලා. රාජු සත්‍යලගේ ගෙදරට ආවට පස්සේ ආදි විදිහට අතීතයේ සිද්ධ වුණ සම්පූර්ණ කතාව පවුලයට කියනවා. ඒකෙන් තමයි සත්‍යත් මේ රාජු මන්ත්‍රී ගැන දැනගන්නේ. ඉතින් සත්‍ය ඉක්මනට දුවගෙන යනවා මේ ගැන මණීට කියන්න. සත්‍යගේ පස්සෙන් ආපු රාජු පරිපෙලෙන් පල්ලට වැටෙනවා. එයා එහෙම කරන්නේ මණී අනිවාර්යෙන් එයාගේ කාලතරණ ඔරලෝසුව පාවිච්චි කරලා සිද්ධිය ආපස්සට ගන්නවා කියලා දන්න නිසායි. කොහොම හරි රාජු හිතුවා වගේම මණී පරිපෙලෙන් පල්ලට දුවගෙන ඇවිත් වෙලාව ආපස්සට කාටත් තොරෙන් කරගවනවා. ඊට පස්සේ ආයෙත් කතාව පටන් ගනි චෙක් එක අස්සම් කරන තැන ඉඳන්. මේ වෙලාවේ රාජු ආදි රාජු මන්ත්‍රී කියලා ආදිගේ නිවැරදි අත්සන චෙක් එක ගහනවා. ඒ වෙලාවේදී සත්‍යට කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. මණිත් ඒ වෙලාවේ එතනට එනවා. මොකද එයා දන්නවනේ තාත්තා කලින් පඩිපෙලින් බිමට වැටුණා කියලා. ඒ වෙලාවේ රාජු අහනවා මොකද පුතේ ආවේ කියලා. මණි කියනවා ඔයා පල්ලෙහාට යනවා නම් එක් කරගෙන යන තමයි ආවේ කියලා. මණි සත්‍ය ඇත්තටම එයාට ආදරය කරනවද කියලා බලන්න ප්ලෑන් එකක් ගහලා එදා රෑ වුණාට පස්සේ තාත්තා වගේ ඉන්න රාජු විදියට සත්‍ය ළඟට ගිහින් පුතේ අපේ මණි නම් ඔයාට ගොඩක් ආදරෙයි වගේ මට පේනවා. ඔයා කැමති නම් මම ඔයාලගේ දෙමව්පියොත් එක්ක මේ ගැන කතා කරන්නද කියලා සත්‍යගෙන් අහනවා. සත්‍යත් ඒ වෙලාවේකට කැමතියි කියලා නිදාගන්න යනවා. ඊට පස්සේ මේ කහපු මණි ගොඩක් සතුටු වෙනවා සත්‍යයාට ඇත්තටම ආදරය කරනවා කියලා දැනගත්ත නිසා. කොහොම හරි දැන් මේ මණි කරපු වැඩේ ගැන රාජුයි මිත්‍රයි දෙන්නම දැනගෙන ඉන්නේ. මණි රාජු වගේ රෝද පුටුවෙන් සත්‍යගේ කාමර ළඟ ඉන්න වෙලාවේ මිත්‍රා එතනට ඇවිල්ලා බොරු රඟපෑමක් කරනවා. සර් මේක නම් නියම රඟපෑමක්. මේ ගෙදර කිසිම කෙනෙක් අපි ගැන සැක හිතන්නේ නැහැ. හැමෝම අපිව විශ්වාස කරනවා. තව දවස් කිහිපයයි සර්ට ජීවත් වෙන්න තියෙන්නේ කියලා දැනගෙන කොහොමද සර් මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නේ? ඔයා ළඟදි මැරෙනවා කියලා ඔයාගේ පුතා දැනගන්න ඕන. ඔයා එක වචනයක් එයා වෙනුවෙන් කීවනම් ඇති. කවදාවත් එයා නොදකපු අම්මව දකින්න ඒ ඔරලෝසු තව අවුරුදු 26ක් ආපස්සට යන්න පුළුවන් විදියට හදයි කියලා මණීට ඇහෙන්න කියනවා. මිත්‍රා මේ කතාව කියන්නේ රාජු සර් නෙවෙයි මේ ඉන්නේ මණී කියලා දැනගෙන මේ කතාව අහපු මණී කල්පනා කරනවා කොහොමද මේ ඔරලෝසුව අවුරුදු ගාණක් ඉස්සරහටයි පස්සටයි යන්න හදන්නේ කියලා. ඒ වෙලාවේ එයාට සත්‍යගේ සීයගේ ඔරලෝසුව අලුතෙන් දින දාලා හදලා දීපේක මතක් වෙලා කාලතරණ ඔරලෝසුවත් අවුරුදු ගණන් ඉස්සරහටයි පස්සටයි යන්න පුළුවන් වෙන විදියට අලුතෙන් අහපෝ හදනවා. ඊට පස්සේ මණී රාජුයි මිත්‍රායි ඉන්න පල්ලියකට ගිහින් තාත්තේ මං ඔයා වෙනුවෙන් ඔයාගේ ඔරලෝසුව අලුතෙන් හැදුවා. ඔයා හදපු එක තිබුණේ පැය 24ක් එහා මෙහා ගමන් කරන්න විතරයි. ඒත් මම දැන් හදපු එකේ ඉස්සරහට පස්සට ගමන් කරන්න පුළුවන්. දැන් ඔයාට මේ කාලතරණ ඔරලෝසුව තියාගෙන ඔයාට මාස ගණන් අවුරුදු ගණන් එහා මෙහා යන්න පුළුවන් කියලා රාජුට කියනවා. පුතේ ඔයා මං වෙනුවෙන් මේ තරම් දෙයක් කළාද? මං කීවෙවත් නෑනේ ඔයාට ඔහොම දෙයක් කරන්න කියලා. මට නැති වුණු ගොඩක් දේවල් අහපව් ගන්න තියෙනවා. කමක් නෑ මට ඕක දෙන්න පුතේ කියලා මණීගෙන් ඒ ඔරලෝසුව ඉල්ල ගන්නවා. ඒක දීලා මණී රාජුගෙන් අහනවා තාත්තේ දැන් ඔයාට අවුරුදු 26ක් ආපස්සට යන්න පුළුවන්. ඔයාට හරියට මේ අවුරුද්දයි දවසයි වෙලාවයි මතකද කියලා අහනවා. හෙමින් හෙමින් පස්සට ගියපු රාජු කවුද යකෝ උඹේ තාත්තා? මම උඹේ තාත්තා නෙවෙයි, මම තමයි රාජු. උඹ ඇහුවේ ඒ දවස මතකද කියලානේ. 1990 ජනවාරි 13 හවස 5ට මේ ඔරලෝසුව අරගෙන දෙවි කෙනෙක් වගේ ඉන්න හිතපු මම දැන් අලුතෙන් හැදෙන්නයි යන්නේ. උඹේ අම්මයි තාත්තයි මැරෙන දවස තමයි ඒ දවස. මම තමයි ඒ දෙන්නව මැරුවේ. ආයෙත් ඒ දවසේ ඒ වෙලාවටම යනවා. දැන් මං ගිහින් උඹේ අම්මවයි තාත්තවයි මැරුවා වගේ උඹවත් මරලා දානවා කියලා මණීට කියලා ඔරලෝසුව අතට තියාගෙන ක්‍රියාත්මක කරන්න බලනවා. ඒත් ඒක වැඩ කරන්නේ නැහැ. ශනේ මණී ක්‍රියාත්මක වෙනවා. ලොකු තාත්තේ උඹ ආදිගේ අයියා වුණාට මං ආදිගේ පුතා. උඹ කොච්චර හොඳට බොරු කිව්වත් මට මගේ තාත්තගේ 6 වෙනි ඇඟිල්ල දැක්කට පස්සේ සැක හිතුණා උඹ මගේ තාත්තා නෙවෙයි කියලා. උඹ රාජු කියලා මම දැනගෙන හිටියේ. මම ඔරලෝසුකාරේ.
ඔරලෝසුවක් හදපුවාම ඒක වැඩ කරනවද නැද්ද කියලා චෙක් කරනවනේ. ඉතින් මම ඊයේම අද දවසේ ඇවිල්ලා බැලුවා මේ වෙලාවට මෙතන මොකද වෙන්නේ කියලා. ඒක දැනගත්ත නිසා තමයි මං ඩුප්ලිකේට් ඔරලෝසුවක් හදාගෙන උඹට දුන්නේ. අවුරුදු 26ක් පස්සට යන්න ඕන කියලා මං දන්නවා. ඒත් මට දැනගන්න ඕන උනේ උඹෙන් හරියට මේ දවසයි වෙලාවයි කීයද කියලා. දැන් මම යනවා ඒ අවුරුද්දේ දවසට මගේ තාත්තයි අම්මයි නිසා යනවා. මාව හදාගත්ත අම්මා වෙනුවෙන් මම යනවා කියලා ඔරලෝසුවේ කාලය 1990 1.13 වෙනිදාට වෙනස් කරනවා. රාජු මිත්‍රාගේ ආධාරයෙන් ඒක වෙනස් කරන්න උපරිම උත්සාහයක් දරනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එයාලා හැමෝම නැවතත් 1990 ජනවාරි 13 වෙනිදාට යනවා. කතාව නැවතත් පටන් ගන්නේ රාජුලා ආදිලයා ගෙදරට එන අවස්ථාවේ. මුලින්ම රාජුගේ ගෝලයාවලා ආදිලයා ගෙදර විදුලිය විසන්ධි කරන්න කියලා රාජු කියනවා. මේ වෙලාවේ ආදි ෆිල්ම් එක ආරම්භයේදී පෙන්නවා වගේ ඔරලෝසුවට කරන්ට් එක දීලා ඒක සක්‍රිය කරන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒත් කරන්ට් එක දීලා ඉවරනාට පස්සේ ඔරලෝසුව සක්‍රිය වුණාද කියලා එයා බලනවා. ඒත් ඒ වෙලාවේ ඒ තිබ්බ තැන ඔරලෝසුව නැහැ. එයා පිස්සුවෙන් වගේ ඒක හොයනවා. මෙතෙන්ට ප්‍රියා ඇවිල්ලා පුතා කොහෙද ඉන්නේ කියලා අහලා ඔයා මොනවද ඔය හොයන්නේ කියලා ආදිගෙන් අහනවා. ආදි කියනවා පුතා ඔක ඇතුලේ ඉන්නවා. ඒත් ප්‍රියා මම හදපු ඔරලෝසුව මෙතන දැන් තිබුණා. ඒක නැහැනි කියලා. ඒකයි මම මේ හොයන්නේ කියලා ප්‍රියාට කියනවා. දරුවා ළඟට ගිහින් ප්‍රියා අහනවා ආදි ඔයා දරුවගේ අතේ ඔරලෝසුව බැඳලා පිස්සුවෙන් වගේ ඔය මොනවද හොයන්නේ කියලා. ඒ කතාව අහපු ආදිට හරිම පුදුමයි. එයා ඉක්මනටම ඇවිල්ලා පුතාගේ අතේ තියෙන ඔරලෝසුව ගලවලා පරීක්ෂා කරලා බලනවා. එතකොට එයා දකිනවා එයා හදපු ඔරලෝසුව තවත් වැඩි දියුණු කරලා තියෙනවා. ඒකේ දිනේ තියෙන්නේ 1990 1.13 කියලා. ඊට පස්සේ එයා ඒ දිනවල යන්න පුළුවන් උපරිම දවසට ගිහින් බලනවා ඒක නතර වෙන්නේ කවද්ද කියලා. 2016 8/23 වෙනිදා තමයි ඒ අවසන් දවස. ආදිට ඒ වෙලාවේ තේරුම් යනවා එයාලගේ දරුවා හරියටම අවුරුදු 26 ක අනාගත ඉඳන් තමයි ආපස්සට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක දැකපු ආදිට හිතා ගන්නවත් බෑ. හරිම පුදුමයි මේ වුණ වැඩි. ප්‍රියාට කතා කරලා කියනවා මගේ ඔරලෝසුව වැඩ කරනවා ප්‍රියා කියලා. අපේ පුතා තමයි මේ ලෝකේ පළවෙනි ටයිම් ට්‍රැවලර් කියලා මේ ඔරලෝසුව මෙයාම තමයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. එයා මේක තවත් අලුත් විදිහට හදලා 2016 ඉඳන් අද දවසට ඇවිල්ලා මොකක් හරි හේතුවක් තියෙන්නේ ඇති. ඒත් ඒ හේතුව මොකද්ද කියන්න අපි දන්නේ නැහැ කියලා ප්‍රියාට කියනවා. ටික වෙලාවක් යනකොට රාජුගේ ගෝලයේ උමම් මාර්ගයේ අස්සෙන් එන සද්දය ආදිට ඇහිලා ප්‍රියාවයි දරුවවයි ආරක්ෂිත තැනකට අරගෙන යන්න හදනවා. ඒ වෙලාවේ රාජු යටතට්ටුවේ ඉඳන් අවුරුදු 26කට පස්සේ මං ආවා අපව උඹව බලන්න. උඹ කොහෙද ඉන්නේ ආදි කියලා අහනවා. ඒ වෙලාවේ ආදි ඔරලෝසුවේ බැටරි එක බහැලා ඒක චාර්ජ් කරගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. මේ සද්දය වුණ රාජු උඹ ඔරලෝසුව චාර්ජ් කරගන්නද හදන්නේ? මම ඇතුළට එන්න කලින් මේ ගෙදර කරන්ට් එක කට් කරලා දාලා ආවේ. ඒ නිසා උඹට ඔක චාර්ජ් කරගන්න වෙන්නේ නැහැ කියලා ආදිට කියනවා. එහෙම කියලා උඹ කොහෙද ඉන්නේ ආදි කියලා අහලා උඩ තට්ටුවට ගිහින් උඹ මට ඔරලෝසුව දීපන්. මං උඹටයි උඹේ පවුලයටයි කිසිම කරදරයක් කරන්නේ නැහැ. මම විශ්වාස කරපන් කියලා ආදිට කියනවා. ටික වෙලාවක් යනකොට ආදි ඔරලෝසුව රාජුට ගෙනත් දෙනවා. ඒක ගෙනත් දුන්නට පස්සේ උඹ මාව එච්චරටම විශ්වාස කරනවද කියලා අහලා ආදිට ගහලා කොඹේ පුතා කියලා අහනවා. ඒ කියලා තමුසේ මරන්න ඕන කියලා ආදිව මරන්න උත්සාහ කරනකොට ප්‍රියයි දරුවයි හයියෙන් කෑ ගහනවා. ඒ වෙලාවේ ආදි මරණයක පැත්තක දාලා රාජු ප්‍රියයි දරුවයි ඉන්න තැනට යන්න උත්සාහ කරන වෙලාවේ උඩ තට්ටුවේ රසායනික ද්‍රව්‍ය වැටලා තිබුණ තැනකින් ලී කඩාගෙන රාජු බිමට වැටෙන්න හදනකොට රාජුගේ අතේ තිබුණ ඔරලෝසුව පැත්තකට විසික්වෙනවා. මේ වෙලාවේ ආදි අර පොඩි බබාව දාන්න හදලා තිබ්බ අදි තාක්ෂණික තොටිල්ල අර කෝච්චිය යනකොට ඉලක්කම් 10 ඉඳන් අඩු වෙනකම් කියන රෙකෝඩ් එක දාලා රාජු ඉන්න තැනට ආයෙ පාරක් එවනවා. ඒ වෙලාවෙත් රාජු හිතන්නේ මේක බෝම්බයක් තමයි එවන්නේ කියලා මිත්‍රා කියලා හයියෙන් කෑගාගෙන එතනින් පණිනවා. ඒ වෙලාවේ මිත්‍රා ඇවිත් රාජු අල්ලගෙන බිමට වැටෙනකොට එතන තිබුණ උල් මල් පෝච්චිය ගැනිලා මිත්‍රා මැරිලා රාජු බේරිනවා. පස්සේ අර තොටිල්ල රාජු ළඟට රෝල් වෙලා යනවා. එතකොට තමයි එයා දැනගන්නේ ඒක බෝම්බයක් නෙවෙයි, ඒක නිකන් ගණන් කරන රෙකෝඩින් එකක් විතරයි දාලා තියෙන්නේ කියලා. මේ අතරේ ප්‍රියාවයි දරුවවයි එක් ආරක්ෂිත තැනක තියලා ඔරලෝසුව චාර්ජ් කරගන්න කියලා හිතාගෙන ආදි යනවා ගේට් එක ළඟට. එතනට යනකොට අර ගෙදර වැඩකාරයා ආදිට පොල්ලකින් ගහනවා. එහෙම ගහලා රාජුට කතා කරලා කියනවා සර් ආදි මෙතන ඉන්නවා කියලා. රාජුත් ඉක්මනටම එතෙන්ට දුවගෙන එනවා. ඒ ඇවිත් ආදිව මරන්න තුවක්කු වෙඩි තියනවා. ආදිට වෙඩි තිනකොටම ඔරලෝසුව ක්‍රියාත්මක කරන ආදි ඒ කාලේ නතර කරනවා. ඒ වෙනකොට වෙඩි උණ්ඩේ මග තියෙන්නේ. ආදි ඉක්මනටම නැගිලා රාජුට උණ්ඩේ වදින විදිහට තියලා එයා එතනින් පැනලා යනවා. ඔයාලා බලනවා ඇති මේ අක්‍රිය වෙලා තිබ්බ ඔරලෝසුව මේ වෙලාවේදී කොහොමද වැඩ කළේ කියලා. ඔයාලට මතක ඇතිනේ අර ෆිල්ම් එක ආරම්භ වෙද්දිම උකුස්සෙක්ගේ වැදිලා විදුලි රැහන් දෙකක් බිමට වැටෙනවා. අන්නේ බිමට වැටෙන විදුලි රැහන් දෙකෙන් තමයි මේ වෙලාවේදී මේ ඔරලෝසුව චාර්ජ් කරගන්නේ. තප්පර 30ක කාලය අවසන් වුණාට පස්සේ වෙඩි උණ්ඩේ රාජුට වැදිලා රාජු එතනම මැරෙනවා. පස්සේ ප්‍රියා ආදිට කියනවා ආදි අපිට මේ ඔරලෝසුව එපා. අපිට ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වුණා මේ ඔරලෝසුව නිසා.
ඒනිසාවක ඈතට විසික් කරලා දාන්න ටික වෙලාවක් කල්පනා කරපු ආදි ගොඩක් මහන්සියලා හදුවේ කාලතරණ ඕරලෝසුව කැලේට විසිකලා දානවා ඊට පස්සේ මෙයාලා රේල් පාර ළඟට ගිහින් ඒන කෝච්චියක් නතර කරලා ඒකට නගිනවා මේ කෝච්චිය ඔයාලට මතකයිද මේක තමයි ෆිල්ම් එක ආරම්භයේදී ආදි මණිව හදාගන්න කියලා අර සත්‍යකාමා කියන තරුණ කාන්තාවට දෙන්නේ කොහොම හරි ආදි ප්‍රියයි කෝච්චිය ඇතුළට යනකොට මණි එයාව බලාගත්ත සත්‍යකාමාගේ සාරියෙන් අදිනවා මෙයාලත් ඉඳගන්නේ මේ සත්‍යකාමා ළඟින්මයි ඉතින් මේ අතරේ මණි පැටියා එයා හදාගත් අම්මා ළඟට අරගෙන අනේ ඔයා මගේ ළඟටම හරි ආසාවෙන් ආවනේ මොකද ඔයා මාව දන්නවද කියලා පැටියගෙන් අහනවා ඊට පස්සේ එයා ප්‍රියාගිනුයි ආදිගිනුයි අහනවා ඔයාලා මේ දරුවවත් අරගෙන කොහෙද යන්නේ කියලා ඒ වෙලාවේ ප්‍රියා කියනවා අපි අලුත් ජීවිතයක් පටන් ගන්න කොහෙට හරි යනවා කියලා ඒ වෙලාවේ මණිව බලාගත්ත සත්‍යකාමා කියනවා මමත් මේ මගේ ගෙදරින් මට විවාහ යෝජනාවක් අරගෙන අවිල්ලා තියෙනවා ඒකට යන ගමන් කියලා ඉතින් කතාව මුල කොටස බලපු ඔයාලට මතකයිනේ එයා ගිය පාර විවාහ යෝජනාවට ගමට ගියේ මණිත් අරගෙන ඒ දැන් ඒ උණු සිදුවීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ ඉතින් මේ මණි බලාගත් අම්මා අහනවා ආදිගේ මොකද්ද ඔයා කරන ජොබ් එක කියලා ආදි කියනවා මම විද්‍යාව උගන්වන ගුරුවරයෙක් කියලා අපේ ගමේ තාත්තා අලුතෙන් පාසලක් පටන් ගන්න තියෙනවා ඔයාට බැරිද ඒ පාසලේ හොඳ විද්‍යා ගුරුවරයෙක් වෙන්න කියලා ආදිට ආරාධනාවක් කරනවා අලුත් ජීවිතයක් පටන් ගන්න යනවා කියලා නියාලා කිව්වේ ඒ නිසා අපේ ගමට ඇවිල්ලා ජීවිතය අලුතෙන් පටන් ගමු කියලා ආදිටයි ප්‍රියාටයි ඉල්ලීමක් කරනවා ඉතින් මේ ඉල්ලීමට ප්‍රියයි ආදි අපේ චූටි මණි පැටියයි කැමති වෙනවා මණිව කලින් බලාගත්තේ අම්මගේ ගමට යන්න ෆිල්ම් එක අවසානයේදී අපේ මණියා ටිකක් ලොකු වෙලා චූටි සත්‍යයට මෙන්න මෙහෙම කියනවා මේ වයසට ඔයාට ඉමේජිනෝ කියන රෝගය හැදෙන්න හොඳ නැහැ ඔයාගේ වයසේ අනිත් ගෑන ළමයි ගොඩකට තියෙන ඩඩක් ඒක බෝනික්ක බැලුවාම මාව පෙනේ මම ලොකු වුණාම ඔරලෝසු කාර්මිකයෙක් වෙනවා මගේ අවසරය නැතුව මට ආදරය කරනවට මම පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා මගේ අම්මා කියන කෙනා තමයි මම කසාද බඳින්නේ කියලා පොඩි සත්‍යයට චූටි ලයින් එකක් දානවා එහෙනම් යාළුවනේ ඔයාලා වෙනුවෙන් අද දවසේ අරගෙන අපි මේ සුපිරි මූවී එක මෙන්න මේ ආකාරයෙන් අවසන් වෙනවා මේ වගේ සුපිරි මූවීස් දිගටම බලන්න තවමත් ඔයාලා අපේ වික්‍රම් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න ඉක්මනටම තවත් සුපිරි මූවී එකක් අරගෙන එනකන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා එහෙනම් හැමෝටම ජය වේවා